මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරඟාවලිය තුලින් නිල වශයෙන් ඉවත්ව ගොස් අවසන්. දකුණු අප්‍රිකාව හා බංග්ලාදේශය අතර පැවති තරඟයෙන් බංග්ලාදේශය පරාජයට පත්වීමත් සමග අවසන් පූර්ව වටය සඳහා තිබූ ස්වල්ප බලාපොරොත්තුවත් ගිලිහි ගියා. නමුත් දැන් ශ්‍රී ලංකා කණ්ඩායම මීට වසර දෙකකට පෙර සිටි කණ්ඩායමට වඩා විශාල වෙනසක් ඇති බව ඔබට වැටහෙන්නට ඇති. ඒ අත්දැකීම් අඩු නමුත් විශාල පරිණතභාවයකින් ක්‍රීඩා කරන ලාංකීය ක්‍රීඩකින් දැන් අප සතුව සිටීමයි. ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව දැන් ක්‍රිකට් විද්වතුන් පවා පවසන්නේ බොහොම සුබවාදී අදහස්. ICC මාධ්‍ය අංශය විසින් සංවිධානය කළ සාකච්ඡා වැඩසටහනකට ප්‍රවීණ විස්තර විචාරකයින් දෙදෙනෙකු වන නසාර් හුසේන් සහ සයිමන් ඩෝල් එක්ව සිටියා. එහිදී සයිමන් ඩෝල් ශ්‍රී ලංකා කණ්ඩෑම පිළිබඳව පොදුම සහගත කරුණු කීපයක් ප්‍රකාශ කර සිටියා. ඔහු ප්‍රකාශ කර සිටියේ මීළඟ ලෝක කුසලාන තරඟාවලිය වන විට ශ්‍රී ලංකා කණ්ඩායම අතිශය දරුණු කණ්ඩායමක් වන බවයි. අත්දැකීම් රහිත තරුණ ක්‍රීඩකයින්ගෙන් සමන්විත කණ්ඩායම සහ දසුන් ශානකගේ නායකත්වය පිළිබඳව සයිමන් ඩෝල් පවසා සිටියේ තරුණ නායකයෙක් විදියට මීළඟට ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරඟාවලියේදී ඔහුට විශාල දෙයක් කරන්න පුළුවන්. මේ තරුණ ක්‍රීඩකයින් හට වසර එකමාරක් දියුණු වෙන්න ඉඩ දෙන්න. මම හිතනවා ඔවුන් පුදුම සහගත කණ්ඩායමක් වෙයි. ඔවුන් සතුව මායාකාරී දඟපන්දු යවන්නත් ඕන වෙලාවක පිටියෙන් ඉවතට පහරවල් එල්ල කළ හැකි පිතිකරුවන් ඉන්නවා. ඔවුන් සතුව හොඳ වේග පන්දු යවන්නන් ඉන්නවා. දසුන් ශානකව තවත් වසරක් පමණ ඔවුන් සමග තබන්න. ඒ විට මම හිතනවා ඔවුන් ඕස්ට්‍රේලියාවට පැමිණි පසු විශාල ක්‍රීඩාංගන තුල භයානක කණ්ඩායමක් බවට පත් වෙයි. මේ වසර ඔවුන්ගේ වසර නොවිය හැකි. නමුත් ඕස්ට්‍රේලියාවේදී ඔවුන් දෙස බලා සිටින්න යනුවෙන් සයිමන් ඩෝල් වැඩි දුරටත් පවසා සිටියා. සයිමන් ඩෝල් කියූ ආකාරයටම එළඹෙන ලෝක කුසලාන වසර ශ්‍රී ලංකාවට ජයග්‍රාහී වසරක් වනවා නොඅනුමානයි. ඔබ මොකද හිතන්නේ? අපට කමෙන්ට් කරන්න. IKKA SLK channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. IKKA එනවා ඉක්මනින්ම ක්‍රීඩා තොරතුරු අරගෙන. ඉක්මනින් හමුවෙමු.